Hi friends, Ages Diary අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද යන්න හිතුවේ සීතල පැත්තක සුන්දරත්වය ඔයාලත් එක්ක විඳින්න. සීතල පැත්තක් කිව්වම ඉතින් හැමෝටම මතක් වෙන්නේ නුවරඑළිය පැත්තනේ. හැබැයි අද අපි යන්නේ කවුරුත් නොහිතන සුන්දර හපුතලේට. හපුතලේ අයිති වෙන්නේ ඌව පළාතට. හපුතලේට යන අතරමඟදී අපිට උඩු දිල්ල මැල්ල හම්බ වුණා. ඉතින් අපි එතන ටිකක් නතර කරලා මහන්සි නිවා ගත්තා. උඩු දිල්ලේ සුන්දරත්වය විඳගෙන තැඹිලි ගෙඩියකුත් බීලා නැවත හපුතලේ බලා යන ගමන ආරම්භ කරා. හපුතලේට ළඟා වෙනවත් එක්කම අපි දැක්ක හපුතලේ බලන්න පුළුවන් තැන් තියෙන බෝට් ටිකක්. ඒ ටිකේ තිබ්බා දඩයම් පොළ නේචර් පූල් කියලා නාන්න පුළුවන් තැනක්. ඉතින් අපි ඒ තැන හොයාගෙන ගියා. ගොඩක් අමාරුවෙන් තමයි මේ තැන හොයාගත්තේ. මොකද Google Map එකේ මේක ලොකේෂන් කරලා තිබුණේ නැහැ. ඉතින් ඔන්න අපි Google Map එකට මේ තැන ලොකේෂන් කරා. ඉතින් මාරම ලක්ෂණ තැනක් තමයි මෙතන තියෙන්නේ. නාන්න සුපිරිම තැනක් මේක. ඔයාලත් හපුතලේ ආවොත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. ඒ වගේම මේ වගේ ලස්සන තැන් තවත් අයට රස විඳින්න ඔබගේ පාසටහන් පමණක් ඉතුරු කර යන්න අමතක කරන්න එපා. ඔන්න දැන් අපි නාලා දවල්ටත් කාලා මේ යන්නේ හපුතලේ view point එකට. ඉතින් අපි මෙතන ටිකක් නතර කරන්න හිතුවා. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. ඔයාලටත් වීඩියෝ එකෙන් ගොඩක් ලස්සනට පේනවා ඇති කියලා හිතනවා. දෙවනිදාසේ උදෙන්ම අපි ගියේ හපුතලේ රේල්වේ ස්ටේෂන් එක බලන්න. මල් වවල ලස්සන පිළිවෙලට මේ දුම්රි ස්ථානේ තියාගෙන යනවා මෙහි වැඩ කරන අය. Thank you.
පස්සේ අපි යන්නේ ඇඩිෂම් බංගලාව බලන්න. තංගමලේ අබේ භූමිය හරහා තමයි මේ ඇඩිෂම් එකට යන පාර වැටලා තියෙන්නේ. හරිම නිෂ්කලංක පරිසරයක් තමයි මේකේ තියෙන්නේ. ඔන්න දැන් අපි ඇඩිෂම් බංගලාවට ආවා. ඉතින් ටිකට් කවුන්ටරෙන් ටිකට් අරගෙන අපි ඇතුළට ආවා. ඉතින් සතියේ දවස්වලට මේක බලන්න එන්න බෑ. ඉරිද සෙනසුරාදා පබ්ලික් හොලිඩේස් ඇන්ඩ් ස්කූල් හොලිඩේස් වලට විතරයි මේක බලන්න පුළුවන්. අක්කර 10ක භූමි ප්‍රමාණයක තමයි මේ බංගලාව තියෙන්නේ. මාරම ලස්සනයි, මල් වත්තක තමයි මේක තියෙන්නේ. හැම තැනම මල් බවල පුදුම ලස්සනක් තියෙන්නේ. 1931 සර් තෝමස් ලිස්ටර් විල්සන් තමයි මේක හදලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කළු ගල් වලින් තමයි බිත්ති හදලා තියෙන්නේ. සුපිරිම තාක්ෂණයක් යොදාගෙන තමයි මේක හදලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ලේ මුළු කාමර 28ක් තියෙනවා. ඒවායින් 18ක් නවාතැන් දෙනවා කියලා තමයි මෙයාලා අපිත් එක කිව්වේ. ෆුල් බෝඩ් දවසකට per person රුපියල් 5000ක් කියලා තමයි කිව්වේ. ඔයාලා නවතින්න එනවනම් කලින් කෝල් කරලා බුක් කරගන්න ඕන. අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මෙයාලගේ නම්බර් එක දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා බුක් කරලම එන්න. මේකේ එක පැක්තක මෙයාලගේම අවුට්ලට් එකක් තියෙනවා. මේ වත්තේ හැදෙන පරතුරු වලින් කෘතිම රසකාරක දේවල් නොදා නැචරල් ප්‍රොඩක්ට් විතරක්ම භාවිතා කරලා තමයි හදන්නේ. ජෑම් වර්ග, කෝඩියන් වයින් වගේ දේවල් තමයි විකුණන්න තියෙන්නේ. මෙයාලගේ මේ ප්‍රොඩක්ට් මේ අවුට්ලට් එකෙන් විතරයි ගන්න පුළුවන්. ඔන්න අපි ගත්තා සැලඩ් දෙකකුයි ෆලූඩ දෙකකුයි. හිතින් හරිම රසයි. ඉතින් අපිට හිතුණා මේ හපුතලේ සුන්දරත්වය තවත් වීඩියෝ එකකින් ඔයාලට ගේන්න. දැනට එහෙනම් ඇඩිෂම් බංගලාවෙන් අපි නතර වෙනවා. ඊළඟ කොටස ළඟදීම වීඩියෝ එකකින් දෙන්නම්. එතකන් අපිම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.